අමාත්‍යවරුන්ගේ තීන්දුව తీරන හරි වැදගත් රටක ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් හැබැයි අමාත්‍යවරු විවිධ දේවල් කියන්න පටන් ගන්න තිබෙනවා අපේ රටේ දේශීය වෙදකම ඉතාමත් පැරණි වෙදකම අපේ පළවෙනි වෛද්‍ය වට්ටෝරුව හම්බුන බව කියන්නේ කිස්තු පූර්ව දෙවන සියවසේ ඒ කියන්නේ මීට අවුරුදු 2200කට පෙර තමයි අපේ පළමුණු වෛද්‍ය වට්ටෝරුව හම්බ වෙලා තියෙන්නේ ඒ කියන්නේ මලියදේව මහරහතන් වහන්සේට එම ප්‍රදේශයේ හිටපු උපාසක මහතෙක් විසින් ගිහින් ලබා දෙන ලද ඔසු කැඳක තමයි අපේ පළමුව වෛද්‍ය වට්ටෝරුව අවුරුදු 2200ක් පැරණි ඉතාමත් පැරණි වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා ඒ පිළිබඳව විශාල ගවේෂණ කරලා මහාචාර්ය චන්දන අබේරත්න විශාල කරුණු ගණනාවක් පසුගිය දසර මාසයක මාධ්‍ය ආර ප්‍රකාශයට පත් කරමින් තිබුණා අපේ පාරම්පරික හෙළ වෙදකම ගැන එනිසා ඒක අපිට මතකයි අපේ ගම්වල ඒ සඳහා කෙම්කම් ප්‍රති තිබුණා ඒ සඳහා බාරහාර තිබුණා ඒ සඳහා ගරු කතානායකතුමනි දේශීය වෙදකම් තිබුණා බෙහෙත් තිබුණා හැබැයි කිසිවක් ආරූඪ බලයෙන් කෙනෙක් ආරෝපණය වෙලා කරන විකාර නෙවෙයි ඒක විතරක් මතක තබා ගන්න ඒ නිසා මේ පැණියක් අරගෙන දඟලපො දෙඟලිල්ල මොකද්ද මේ කරේ අපේ රටේ ගරු කතානායකතුමනි පාරම්පරික වෙදකමට අපේ රටේ තිබුණු පා ඔබතුමත් මම කනගාටු වෙන ඔබතුමාගෙන බෝතලයක් ගෙනත් උන් මුල ඔබතුමා බලනවා නිකන් සැරකිගේද බලනවා වගේ බෝතලෙදී ආ ෆොටෝ එක තිබ්බේ සැර බලන්නේ 48ද 33ද නුවර එළියේද නේද බලනවා නේද ඉතින් මම කියන්නේ ඔබතුමා මොකටද මේක සම්බන්ධ වුනේ කනගාටු වෙනවා ගරු කතානායකතුමනි එහෙම බෙහෙතක් හරි කමක් නැ බෙහෙතක් හොයාගෙන සෞඛ්‍ය අමාත්‍යතුමියට ගින් දෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය කරන්න ඕන මොකද්ද ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් කළ යුතු වන්නේ එම බෙහෙත අදාළ පර්යේෂණ ආයතනයට යොමු කරන්නේ කමක් නැ කවුරු හරි කෙනෙක් බෙහෙතක් හොයාගත්තා සෞඛ්‍ය අමිතිර දුන්නා සෞඛ්‍ය අමාත්‍යතුමිය ගිහිල්ලා මොකද කරන්නේ ගරු කතානායකතුමනි ඒක බාර දෙනවා අදාළ පර්යේෂණ ආයතනයට පර්යේෂණ කළ වාර්තාවක් දෙන්නේ හැබැයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒක බොනවා මම කියන්නේ ඔබතුමියට ඒක කර එතුමියගේ ජීවිත ආරක්ෂා වෙන මීට පස්සේ කරන්න එපා කවුරු හරි වසකුප්පියක් ගෙන දුන්නොත් බෙහෙතක් කියලා ගියක් ගහලා දායි මොකද්ද ගරු කතානායකතුමනි විගඩම එතුමියට පුළුවන් හොද්දක ලුණු රස බලන්න ලුණු අඩුද වැඩිද කියලා බලන්න එතුමියට පුළුවන් ද ගරු කතානායකතුමනි බීලා මම බලාගෙන ඒක බීලා ඉවරලා හැන්ද ගහලා ඉවරලා S2 කින් টොප් කියනවා මොකද්ද මේ විකාරය? ගරු කතන මං එතුමියට ආදරෙන් කියන්නේ. කවුරු හරි කෙනෙක් ඔය වගේ එකක් හදලා හෙට දවසේ ගෙනත් දෙයි වස දාලා. ඒ නිසා එතුමිය බීලා පරීක්ෂා කරන්න එපා. අපේ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරේ ඉන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා වතුර වලින් දුවන්න පුළුවන් කාර් එකක් හදුවා කියලා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා එතුමියට දෙනවා. එතුමට දෙනවා කියලා විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරයාට. එතුම මොකද කරන්න ඕන? ඒ පරීක්ෂණ ආයතනයට යොමු කරන්න ඕන වාර්තාවක් දෙන්න. හැබැයි එතුම පහුවදා ඉඳන් තමන්ගේ කාර් එකට වතුර දාලා දුවන්න කිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ නිසා ඔබතුමාගේ මම අහන්නේ මේ වගේ විකාර නේද මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව. රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යතුමිය එතුමිය තමයි සෞඛ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ ජනතාවගේ අවධානය කරන්න ඒ වගේ තියෙන ගැඹුර පිළිබඳ ඒ වගේ තියෙන අනතුරු පිළිබඳ රටට කියන්න ඉන්න කිනා එතුමිය තමයි මේ හැසිරීම කරන්නේ ඒ විතරක් නෙවෙයි දේශීය වෛද්‍ය මතුතුම මම මතකයි ඉදිකට්ටයි නූලයි වගේ දවස්වල රයිගමේ ගම්පලේ වගේ යන යන තැන එල්ලිලා අර ටීවී එකේ ඉන්න මේ පත්‍රේ ඉන්නවා මොකද්ද මේ විකාරය ඒ නිසා ගරු කතානායකතුමනි අමාත්‍යවරු හැටියට තමුන්නාසලා තමුන්නාසලාගේ වගකීම තේරුම් ගත යුතු තිබුණා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ නිසාද ව්‍යසනයක් බවට පත් වුණා මේ පැණිය අපේ දේශීය වෙදක මා දන්නා ආයුර්වේද වෛද්‍යවරු විශාල අරගලයක් කරන අඩුමතරමේ අපිට කොවිඩ් වසංගතය වෙලඳුණු ලෙඩ්ඩු කීප දෙනෙක් ආයුර්වේදයට බාර දෙන්න අපි හොඳ කරන්නම් කියන ඒකට ඉඩ දුන්නේ අදත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ විවිධ අවස්ථාවල කියලා තියෙනවා ආයුර්වේද මේක සුව කිරීම සඳහා අපිට බෙහෙත් තිබෙනවා ඒ සුව කළ හැකි හැබැයි කිසි ලෙඩෙක් මේ පිළිගන්නා ලද ලියාපදිංචි කරලද රජයේ ආයුර්වේද සංගමයේ හඬට කවන් දිලා එක ලෙඩෙක් ආයුර්වේදයට එවන්නේ නැහැ පරීක්ෂා කරන්න කියලා ඒක ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා බටහිර වෛද්‍ය ක්‍රමය හරහා තමයි මේක හොයන්නේ කියලා හැබැයි එකපාර පැණියකට එහෙම වෙන්නේ කොහොමද අපේ විධිමත් ආකාරයට ඉගෙනගෙන තියෙන පාරම්පරික දැනුම එක්රස් කරලා තියෙන ග්‍රන්ථ එක්රස් කරලා තියෙන දැනුම විසින් උත්පාදනය කළාද ආයුර්වේද වෙදකම හෙළ වෙදකම පාරම්පරික වෙදකම ඒවා පස්සේ කළා පැණියක් උස්සගෙන යනවා ඊට පස්සේ මොකද කරේ ඔයගොල්ලෝ දකින්න දෙක මේ කෑගල්ල පැත්තේ මොකද සිද්ධ වුනේ කියලා මට ඔබතුමා මතක ඔබතුමා ගාව අස එහා පැත්තේ පුටු හිට කවුද පියල් නිසං මාගරු කතානායකතුමනි කිසිම කෙනෙකුට කොවිඩ් වසංගතය හැදෙනවාට කොවිඩ් රෝගය වෛරසය පැතිරෙනවාට කැමති නෑ අපි හැමදෙනා මිනිසුන් හැමදෙනාට සුවපත් ජීවිතයක් ඕන හැබැයි ප්‍රසිද්ධියේ පණිය ගහපු කෙනෙකුට හැදිලා පෙන්නන එකට මම සතුටු වෙනවා ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ප්‍රසිද්ධියේ සෞඛ්‍ය අමාත්‍යතුමිය බීලා සහතිකයක් දෙනවනම් ප්‍රසිද්ධියේ බීපු කෙනෙකුට හැදිලා තමයි ඒ සහතිකේ බිඳින්න තියෙන්නේ ඒ නිසා පියල් නිසාන්ත මන්ත්‍රීවරයාට මොකද ඒක කෝපයක් බොරව මම දැක්කා එතුමාට ඒ රෝගයේ වැළඳීම පිළිබඳව මගේ හෘදයාංගම කනගාටුවක් තියෙන අතර හැබැයි අඩුමතරමේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රසිද්ධියේ බීලා පෙන්නපු එක නේද පියල් නිසාන්ත මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ බීලා ඒක අසාර්ථකව පෙන්නපු එක ගැන සතුටු වෙනවා